ජාතික රෝහලේ සුළු සේවකින් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා. අයවැයට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ. රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවයෙන් බැහැර වෙලා ඉන්නේ. අද වෘත්ති සමිතිය බහුජන සංවිධාන එකතුව විදිහට දීප ව්‍යාප්තව විවිධ විදිහේ විරෝධතා දක්වන තීරණය කළා තියෙනවා. අද සම්මත කරන්න යන මේ ජනතා ද්‍රෝහී අනිපැතෙන් වැඩ කරන මිනිස්සුන්ට සම්පූර්ණයෙන් බඩට ගහපු මේ අයවැයට විරෝධය දක්වලා තමයි අද දවසේ මේ ක්‍රියාමාර්ග ගන්නෙ. අයවැය සම්මත වුණොත් එහෙම ඇත්තටම ඔබවහන්සේලා මොකද්ද ගන්න පියවර ඉදිරියේ? මෙතන කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් තියෙන නිසා මේක සම්මත වෙනවා. අපි අද දවසේ මේ විරෝධය දක්වන්නේ බල පාර්ලිමේන්තුව ඇතුලේ මේක සම්මත කළාට මේක මහ පොළොවේ අපි සම්මත කරන්න දෙන්නේ නැහැ. මොකද මේ රාජ්‍ය ආයතන විකුණන්න දෙන්න බෑ. තවදුරටත් මේ රටේ මිනිස්සුන්ට 2016 න් පස්සේ වැටුප් වැඩි නොවීමක් කිසිදු අංශයක වෙලා නැහැ. ඒ නිසා තවදුරටත් මේ වියදම් දරන්න බෑ. දුන්න 5000ක් ජනවාරි මාසේ කපන්න යන්නේ. අද මේ අයවැයට විරෝධය දක්වලා මේ පටන් ගන්න ආරම්භක සටන අපි අඛණ්ඩව ඉස්සරහට අරන් යනවා. අපේ සියලු ඉල්ලීම් පදනම් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පදනම් විරහිත බවයි වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසන්නේ. දැන් මේගොල්ලෝ මේ වෙනකොට රජයේ සේවකයන් එළියට බස්සන්න උත්සාහ ගනිමින් ඉන්නේ වැරදි සටන් පාඩයක් දාගෙන. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රචාරය කරලා තියෙනවා රුපියල් 5000ක කලින් ආණ්ඩුව ගෙවපු දීමනාව දැන් නතර කරලා තියෙන්නේ ජනවාරි මාසේ ගෙවන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ චක්‍රලේඛයේ. මේ 5000 දීමනාව ගෙවන චක්‍රලේඛයේ කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ මේක නතර කරනවා කියලා. මේ වගේ බොරු සටන් පාඩ දාලා මිනිස්සු උසිගන්නලා එළියට බස්සන එක වැරදි භාවිතයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඇත්තටම අද රටේ තී කරන්න ඕන මේකද? ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල එකඟ වෙනවා කියලා කියන්නේ ණය දෙන්න මුළු ලෝකෙම අපිට එකතු වෙනවා, ණය දෙනවා, ආයෝජනය කරනවා, අපේ රටට හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. ඒකට මේ දේශපාලන පක්ෂ විරුද්ධයි. මේ බංකොලොත් දේශපාලන පක්ෂවලට අහුවෙන්න එපා කියන ඉල්ලීම අපි රජයේ සේවකයන්ට, අර්ධ රාජ්‍යාංශ සේවකයන්ට සහ කම්කරු පන්තියට පෞද්ගලික අංශයට කියනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.